ආයුබෝවන් යාළුවනි අද අපි pet life lk වෙත ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ සුරතල් බවුවන්ට දෙන්න හොඳම ආහාර වර්ග ගැන අපි ආහාරයට එක් කරගන්නා කෑම වර්ග බොහෝමයක් සුරතලුන්ටත් ලබා දෙනවා නමුත් ඒවා සුරතලාට හිතකර හෝ අහිතකර වෙන්න පුළුවන් අද අපි කතා කරන්න යන්නේ සුරතල් බවුවන්ට දෙන්න සුදුසුම සහ හිතකරම පෝෂණ ද්‍රව්‍ය වලින් අනූන ආහාර වර්ග කිහිපයක් ගැන ඒ වගේම ඔයාගේ සුරතලාවත් ඉක්මනට ලොක් කරගන්න සෞඛ්‍ය ආරක්ෂිත ආහාර මොනවාද කියලා අපි බලමු. එහෙනම් අපි වීඩියෝ එකට යමු. පොල්. පොල් කියන දේ ආහාර ජීර්ණ පද්ධතියට මෙන්ම වර්ධනයටත් උපකාරී වෙනවා. හුඟක් සුරතලුන් පොල් ආහාරයට ගන්න ගොඩක් ප්‍රියතාවයක් දක්වනවා. කුකුල් මස් සහ කළු කුම්මස්. හුඟක් අය විශේෂයෙන් ලබා දෙන මේ මස් වර්ග දෙක ඉතාමත් පෝෂණයෙන් අනූන කෑමක්. මේ මස් සුරතලාගේ වර්ධනයට ඉතාම වැදගත් වෙනවා. නමුත් කටු ඉවත් කරලා ලබා දීමට සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒ කටු ආහාරයට ගත්තට පස්සේ දිරවන්න ටිකක් අපහසුයි. ආමාශයේ තුවාල ඇති කරන්නත් පුළුවන්. සමහර අය නම් මස් කටු දෙනවා. නමුත් මස් කටු දෙන එක බල්ලගේ ආමාශයේ තුවාල වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා. තව දෙයක් තමයි ෆාම් වල ඇති කරන කුකුල්ලුන්ට හෝමෝන ලබා දෙනවා. මේ හෝමෝන නිසා ඔයාගේ සුරතලාව සමහර වෙලාවට ලෙඩ වෙන්න උනත් පුළුවන්. ඒක නිසා හෝමෝන අඩු ගම් කුකුල් මස් වගේ දෙයක් ඔයාගේ සුරතලාට දෙනවා නම් ඒක ගොඩක් හොඳයි. සැමන් මාළු. ඔමේගා B පෝෂණය ලබා දෙන ප්‍රධානතම ආහාරයක් වන සැමන් මාළු සුරතලාගේ හැම සහ ලොම් දිලිසෙන ස්වභාවයකට ගන්නත් ඒවා වර්ධනය කරගන්නත් වාට හැකියාව තියෙනවා. කෙසෙල්. හුඟක් සුරතලුන් ආස කෑමක් තමයි කෙසෙල් කියන්නේ. ඔයාගේ බවුවටත් කෙසෙල් දෙනවා නම් එහි තියෙන විටමින් නිසා හොඳ සෞඛ්‍ය වර්ධනයක් ලබා ගන්න පුළුවන්. හැබැයි කෙසෙල් වැඩියම දෙන්නත් එපා. මොකද මේ කෙසෙල් වල තියෙන මේද ප්‍රමාණය සුරතලාගේ අක්මාවේ තැම්පත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාගේ සුරතලා ලෙඩ වෙන්නත් පුළුවන්. වටක්ක. විශේෂයෙන්ම සුරතලාගේ මුත්‍රා පද්ධතියේ සහ වකුගඩු වල ගැටළු වලටත් ප්‍රතිකාරයක් වගේම විටමින් රසක් ලබා දීමට මෙය උපකාරී වෙනවා. බිත්තර. බිත්තර මගින් සුරතලාට ශක්තිය, ප්‍රෝටීන්, මේදය, කැල්සියම්, විටමින් ඒ, යකඩ වැනි පෝෂණ ද්‍රව්‍ය රසක් ලබා දෙනවා. මේ පෝෂණ ද්‍රව්‍ය නිසා සුරතලාගේ අස්ථි සහ දත් හොඳින් වර්ධනය වෙනවා. ඔයාට පුළුවන් බිත්තරයක් හොඳට හොදලා, තම්බලා ඒක අරගෙන කටු ටික අයින් කරලා ඔයාගේ බව යාළුවට දවසකට එක ගානේ දෙන්න. බෝන්ජි. විටමින් ඒ, සී සහ කේ මගින් ලබා දෙන ප්‍රතිශක්තිය සහ නිරෝගී රුධිර සංසරණයක් බෝන්චි මගින් ලබා දෙනවා. එළුගිරි. එළුගිරි සුරතලාට දීමේ ආහාර ජීර්ණයේ ඉක්මන් කරනවා වගේම විටමින් ඒ, සෙලෙනියම් සහ යකඩ පෝෂණය ඔයා සුරතලාට ලබා දෙනවා. මේ කිරි අමු කිරි විදිහට දුන්නොත් හුඟක් පෝෂණය සහ විටමින් ඔයාගේ සුරතලාට ලබා ගන්න පුළුවන්. කැරට්. ඔයාගේ බව වගේ සමට ඉතාම වැදගත් පෝෂණ ද්‍රව්‍ය ගොඩක් තියෙන කැරට් වගේ විටමින් ඒ පෝෂණයද ලබා දෙනවා. ඒ වගේම ඔවුන්ගේ දත් වලට ඉතා ගුණදායක කෑමක් වෙනවා. ඇපල්. ඇපල් කියන්නේ පෝෂණ මට්ටමේ ඉහළ කෑමක්. ඔයාගේ සුරතලාට ඇපල් ආහාරයට දෙන එක වැදගත්. නමුත් මතක තියාගන්න ඕන ඇපල් වල මැද සහ ඇපල් ඇට අයින් කරලා සුරතලාට දෙන එක. ඒ මොකද ඇපල් සීඩ් වල සයනයිඩ් කියන නිසා එය භයානක වෙන්න පුළුවන්. විටමින් ඒ, සී වගේ පෝෂණ ද්‍රව්‍යයන් අඩංගු වන නිසා සුරතලාට අමතර පෝෂණයකුත් ලබා දෙනවා. චීස්. මිනිසාට මෙන්ම සුරතලාටද චීස් මගින් අති විශාල පෝෂණයක් ලබා දෙනවා. ඔයාගේ සුරතලාට චීස් ටිකක් දෙනවා නම් එයාගේ වර්ධනයට ඉතාමත් උපකාරී වෙනවා. මස් වර්ග.
මස් වර්ග දෙනකොට අපිට මස් පිණිස යොදා ගන්නා සතුන්ගේ අක්මාව මොළය වකුගඩු හදවත ඒ වගේ කොටස් සුරතලාට ලබා දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ලබා දුන්නාම ඔයාගේ සුරතලා ඉක්මනින් ලොකු කරගන්න පුළුවන්. හැබැයි චිකන් වගේ හෝමෝන ගොඩක් දාන කෑම නම් සුරතලාට දෙන්න හොඳ නැහැ. යෝගට්, පීනට් බටර්, අඹ, අන්නාසි, විසින ලද අර්තාපල් ඒ වගේ ඕනෙම දෙයක් අපේ බව යාළුවට දෙන්න පුළුවන්. ඒ වගේම බලන්න දෙන්න හොඳ නැති ආහාර වර්ගත් තියෙනවා. ඒ වගේම අපි කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාට පුළුවන් අපි පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකකින් ගිහිල්ලා ඒ වීඩියෝ ටිකත් බලලා එන්න. ඒ වගේම ඔයාගේ සුරතලාගේ ආහාර වේලට පලා වර්ග වගේ දේවල් එකතු කරගන්නත් පුළුවන්. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, මේ වගේ දේවල් ඔයාගේ යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. මම ගමිත වික්‍රමාරච්චි.